මේ මාධ්‍ය හමුව තුළ මම කතා කරන්න උත්සාහ කරනවා. මේ කාංචන විජේසේකර විදුලි බල ඇමතිවරයා බලශක්ති ඇමතිවරයා එක්කෝ මොන හරි කාලා. එහෙම නැත්නම් ඩයනා රාජ්‍ය ඇමතිතුමිය කියන ඒ කරන්න යන දේවල් පානය කළාද කියලා ප්‍රශ්නයක් දැන් අපිට හිතෙනවා. දැන් කාංචන විජේසේකර ඇමතිවරයා දන්නේ නැද්ද? දන්නේ නැහැ. රටේ ජනතාවට තුන් වෙන කන්නවත් සල්ලි නැහැ. ඒතකොට ඔහුගේ අභිමතය පරිදි හෝ වෙනත් කඳවුරෝගේ යෝජනා ක්‍රියාත්මක කරන්න තමන්ගේ ගෙදර තමන්ගේ සහක්වේ තමන්ගේ ආදායම සේ සලකලා රටේ ජනතාවට තමන්ට තියෙනවා හා සමානව තියෙනවා කියන කාර්යය හිතාගෙන දන්නේ මේ විදුලි බිල වැඩි කරන්න මේ තරම් දඟලන්නේ. කාංචන විජේසේකර මහත්තයෝ දැන් කල්පනා කරන්න, ඔබතුමා දැන් මේ විදුලි බිල වැඩිවීම හරහා සිද්ධ වෙන්නේ රුපියල් වැඩිවීම කියන කාරණේ. රුපියල් වැඩිවීම හරහා රටේ මුදල් අච්චු ගැහිම අඩු වෙයි. ඔව් අපි දන්නවා රටේ මහා භාණ්ඩාගාරයට යම් සහනයක් ලැබෙයි, උද්ධමනයේ පාලනය වෙයි. ඒ කියන කාරණා හැර ඔබතුමාට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් මිලදී ගැනීමට අවශ්‍ය කරන ඩොලර් සංචිත වැඩිවීම පිළිබඳව අපිට කියන්නකෝ. අපි දන්නවා රුපියල් වැඩිවීම මත ඔබතුමාලා 2023 අවුරුද්දට අපේක්ෂිත ආදායම ඒක රාශි කරගන්න පුළුවන් වැඩපිළිවෙල හදනවා. එහෙනම් විදුලි බලය අඩු වෙන්න විදුලි කප්පාදුව වෙන්නේ අපි දන්න විදියට දැන් ඩීසල් බිල දී ගන්න බැරි වෙනවා ඩොලර් නැති නිසා. දැන් කලුගල් සමා වෙන්න දැන් ගිනාවේ නැහැ. නොරොච්චු වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ගල් අඟුරු ටික ගිනාවේ නැහැ. ඒව කරේ යයි කියලා අපි පස්සේ කියන්නම්. මේවා සමහර වෙලාවට ගේන්න ප්‍රමාද වුණේ, ගේන්න නොහැකියා වුණේ ඩොලර් නැති නිසා කියන කාරණේ තමයි ඇමතිවරයා කියන්නේ. එහෙනම් විදුලි බිල වැඩිවීම හරහා ආයතනයේ දීර්ඝ කාලයක් තිබිච්ච පාඩුව සහ ආයතනයේ ඇතුලේ ඉන්න බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බල අමාත්‍යාංශයේ ඇතුලේ ඉන්න ආණ්ඩුව විසින් පත් කරපු හෙංචයියන්ගේ පඩිනඩි කියවල ඔවුන් සුකුති මුදිත කරන්න පුළුවන් වැඩපිළිවෙල හදන වාද මේ වැඩිවීම හරහා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.